ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වනදත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු මෙමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ දසන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහය නැත්නම් ශනි ග්‍රහය වූ මකර ලග්නය. මකර ලග්නමිනිය ආයිබුවන්. ඉතින් ඔන්න ඔක්තෝබර් මාසයේ මකර ලග්න හිමියන්ට කොහොම වේවිද? ඉතින් ජුනි මාසයේ 30 වෙනිදා විතර වෙද්දී ඔබගේ ලග්නාධිපති ග්‍රහය වක්‍ර භාවයට පත් වුණානේ. ඒ වක්‍ර භාවයට පත් වෙලා ඔබගේ දෙවැන්න තුළ ධනස්ථාන තුළ ගමන් කළේ. ඉතින් ඒ තත්ත්වයන් තුළ මකර ලග්න හිමියන්ගේ සාමාන්‍ය රටාවේ යම්කිසි ජීවන රටාවේ පොඩි වෙනසක් ඇති වුණා. ඒ රාෂ්ට්‍රකෙකුත් තියෙනවා. ඒ රාෂ්ට්‍රකේ අන්තිම මාස කිපයක වෙන්නේ කියලා මම ඔබට කිව්වා. ලබන මාසයේ කියන්නේ ලබන අවුරුද්දේ මාර්තු අග වෙද්දි සම්පූර්ණ වසර 7 හමාර කටත් තිස්සේ බව පීඩාවට පත් කරපු ලග්නේ රාශක தත්ත්වයක් නිමා වෙනවා. ඉතින් මකර ලග්න හිමියෝ මේ කාලේ තියෙන ඉතා සුවිශේෂී කාලෙ තමයි සංක්‍රාන්ති කාලයක තමා ගමන් කරන්නේ. අර දුක් සැප සුභ අසුභ මැද තියෙන වැඩි වශයෙන් සුභ පැත්තට නැඹුරු වෙච්ච தත්ත්වයක් තුළනේ. ඉතින් ඒ தත්ත්වයන් තුළ කතා බහ කර යද්දී අපි කතා කරමු නම් මේ ඔක්තෝබර් මාසයේ 2024 වසරේ දසවන මාසයත් මකර ලග්න හිමියන් කොහොම වේවිද කියලා. ඉතින් දසවන මාසය ගත්තත් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය වක්‍ර භාවය තුළමයි ගමන් කරන්නේ. ඔබේ යම්කිසි ආකාර ධනස්ථානය තුළ ඒකට නොවැම්බර් මාසේ 15 දක්වාම පවතිනවා. ඒත් එක්කම මේ කාල පරිච්ඡේදවල රාහු ග්‍රහය ඔබගේ 3 වෙනි භාවය තුළ ගමන් කරනවා. ඒ වගේම ගුරු ඔබගේ 5 වෙනි ගමන් කරද්දී කුජ ඔබගේ 6 වෙනි භාවය ගමන් කරනවා. කේතු රවි බුධ සංයෝගය ඔන්න ඔබගේ 9 වෙනි භාවය තුළ ක්‍රියාත්මක වෙනවා. සිකුරු ග්‍රහය ස්වක්ෂේත්‍රව ඔබගේ යම්කිසි ආකාරයකින් දසවැන්නේ ගමන් කරනවා මේ මාසයේ උදා වෙද්දී. හැබැයි දැන් පහුගිය කාලසීම තුළ මකර ලග්නය ගැන කතා කරද්දී විශේෂයෙන්ම පොඩ්ඩක් ඔය ඒ රාශියේ තදම දරුණු කාලය කියන්නේ අපි කතා කරොත් මේ වසර ආරම්භයේදී තිබිච්ච තත්ත්වයට වඩා තරමක් දුරට යහපත්
ප්‍රතිඵල ලැබෙනවා කියලා මං කියවන ඒ ප්‍රතිඵල ලැබුණා වැඩි වීඩියෝ වශයෙන්ම ඔබ ජීවිතේ පොඩක් මේක මේ අර උඩින් පල්ලෙන් හිතලා තීරණ ගන්න එපා. ඔබ පොඩක් ජීවිතේ නැවතිල්ල හිතලා බලන්න. ටිකක් තදින් ඔබට යම් කිසි ආකාරයෙන් පහුගිය අවුරුදු තුනම තත්ත්වයට මේ අවුරුදු තරමක් දුරට අස්වැසිල්ල සහනයක් ඇති කරව මා අවුරුද්ද. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ ඔක්තෝබර් මාසය කොහොම වේද? ඔක්තෝබර් මාසය තුළ මෙහෙමයි. ඔක්තෝබර් මාසය තුළ ගොඩාක් දුරට මකර ලග්නය වෙන මිශ්‍ර ඵලදායි මාසයක් වෙනවා. මම කියන්නේ මේක හේතු වෙන්න කාරණාව ඔබට අර ධනස්ථානය තුළ ඔබගේ ලග්නාධිපතිය වක්‍ර බහට පැමිණීමත් එක හේතුවක් වෙනවා. පොඩ්ඩක් ආර්ථිකමය තත්ත්වයන් තුළ පුංචි පසුබෑමක් ඇති වෙන කාලය. පසුබෑමක් කියන්නේ මෙහෙමයි. ඔබ මේ යම් කිසි ආකාර ආර්ථිකමය වශයෙන් කඩාවැටීමක් නෙමෙයි. මේ කාල සීමා තුළ ටිකක් ආදායම් ප්‍රමාද වීමක්. ඔබට යම් කිසි ආකාරයකින් අර ආදායම් ලැබෙන්න තියෙනවා. ඒ දේවල්ට දෙන මාර්ගය ඇහිරීමක් පෙන්නුම් කරනවා. හැබැයි ඒවා කොයි වෙලේ හරි ඒ දේවල් ලැබෙනවා. හැබැයි චුට්ටක් අර හිතට යම් කිසි සහනය අඩුවීමක් ආර්ථික මෙතත්තන් තුළ ටිකක් මකර ලග්න හිමි අර පෙන්නුම් කරන මාසයක් තමයි මේක. හැබැයි කලබලෙන් මේ කිව්වේ අර මේ දේ මහා බරපතල දාය දෙයක් නෙමෙයි. ඔබට මේ මාසේ ගැට ගහ ගන්න සල්ලි මදි වේද එහෙම දේවල් නෙමෙයි. චුට්ටක් දුරට අර ආර්ථිකයේ පොඩි අර සංකෝචන වීමක් තියෙනවා. ඒක ගැන කලබයෝජනය අතිශයින්ම තාවකාලිකයි. පොඩි කාලය සීමා තුළ පවතින දෙයක්. ඒ ගොඩාක් දුර මේ ඔක්තෝබර් මාසයෙන් පස්සේ නොවැම්බර් මාසෙ මැද භාගයක් වෙද්දී අඩු වෙනවා. ඒකට තවත් හේතුවක් තමයි ඔහොම දැනෙන්න. ඔබේ වියදම් පස අධිකයි. කියන්නේ තද්ද බල ලෙස අධිකයි. හැබැයි ඒ ඔබ වියදම් කරන්නේ අත්‍යවශ්‍ය දෙයටත් වඩා අනවශ්‍ය දෙමේ කාලේ දකුණේ දකුණේ දෙයි මිලදී ගන්න හිතෙනවා. ඔය මේ කාල සීමා තුළ ටිකක් අර තමන්ගේ ධනවත්භාවය පෙන්වන්න අර ධනවත් ලෙස මිලදී ගැනීම කරන්න ඔබ පෙළඹෙන කාලය. අන්න ඉතින් ඒකයි ආර්ථික හේතු කාරණා වෙන්නේ. අපි ඒ දේ වියදම් තුළ බුද්ධිමත් වුණොත් ඔය කියන ආර්ථිකමය ඇහිරීම ආර්ථිකමය පසුබෑම සිද්ධ නොවෙන්න වග බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න මකර ලග්නේ මීවර මම මුලින් කියපු කාරණා ගැන ලොකුවට බය වෙන්න එපා. ඔබ බුද්ධිමත් ලෙස අනවශ්‍ය වියදම් කපා හරිමින් නිසි ලෙස වියදම් කළමනාකරණය කරොත් මේ කාල සීමාව තුළ ඔබට සෑහෙන දුරට පුළුවන් මේ தත්ත්වය මගහරවන්න. මොකද මේ ලග්නේ රස්සක අවසන් කාල සීමාව කියන්නේ සාමාන්‍ය ජ්‍යොතිෂය ගැන කතා කරත් අන්තිම මාස 6 වගේ කාල සීමාව තුළ අටයක් වියෙහිදම් වැඩි වෙන කාල සීමාව. විශේෂයෙන්ම මේ කාලේ අර සුළු වේදනා සහිත දේවල් සිදු වෙන කාලය. මොකද සුළු වේදනා සහිත කියන්නේ දත් කැක්කුමක් හැදෙනවා. අනේ දත් කැක්කුමක් කියන්නේ වේදනාවක් නේද? හැබැයි ලොකු අසනීපකාරී තත්ත්වයක් නෙමෙයි. අන්න ඒ වගේ තත්ත්වයන්. දැන් අපි ඒක රෝග ගැන කතා කරද්දී කතා කරමු. නිතර නිතර ඔය ඇස් දැවිල්ල හැදෙන කාලයක්. අර හැබැයි ඒව වේදනාකාරී. දරා ගන්න අපහසුයි. හැබැයි මහා පරිමාණ දේවල් නෙමෙයි. අන්න ඔය වගේ දේවල් මම උදේ විශේෂයෙන්ම කිව්වේ. මේ කාල සීමා තුළ ගොඩාක් දුරට මේ ඔබ තනියම ජීවත් වෙන්න උත්සාහ කරන කාලයක් මේ. ඔබට අනිත් අයත් එක්ක එකට වැඩ කරන්න හරි අපහසුයි. ඒකට හේතුව ඔබ දැන් ඒක අනිත් අය ගැටලුවක්වත් මුකුත් නෙමෙයි. ඔබ උන් එක්ක රණ්ඩු සරුවල් වෙනවා කියන එකක්ද මේ කියන්නේ? ඔබට ටිකක් මිනිස්සුන්ගේ නුරුස්සනවා මේ කාලේ. එකට හිටපු අය විශේෂයෙන්ම ඔවුන්ගේ වැඩිපුරම වැරදි අඩුපාඩු ඔබට පේන කාලයක්. රැකියා කරන ස්ථානය තුල ගත්තත් එහෙමයි, ව්‍යාපාර කටයුතු කරගත්තත් එහෙමයි, ව්‍යාපාර කටයුතු වලත් එහෙමයි. ඔය සේවක සේවිකාව කරන කටයුතු වල හැම වෙලෙම අඩුපාඩුවක් වැරද්දක් ඔබට පේන. ඒක මේ කාලේ තියෙන ගැටලුව. රැකියාව කරන ස්ථාන තුල වුණත් එහෙමයි. ඔබ කරන තැනදී අනිත් අය කරන තැන් වැඩවල හැම වෙලෙම අඩුපාඩු. ඔබ විදාය ශ්‍රේණියේ රැකියාවක් කරන විශේෂම ඔබ යටතේ වැඩ කරන අය කිය වැරදි අඩුපාඩු වැඩිපුර පේනවා. හැබැයි ඒව දැක්කට කමන්නේ. ඒ දේවල් සකසා ගන්න අර කේන්තියෙන් ඕන එක කටයුතු කරන්න බය. හැම වෙලෙම වරද්දනවා කියලා බයින්න කරන්න. මොකද හේතුව මේවා අර ගැනිය යුතු වැරදි මේ දත්කක්කුම වගේ තමයි වේදනාවයි. හැබැයි ඒව තුලින් ලොකු හානි කර දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එන්නේ ඒක නිසා පොඩ්ඩක් මේ වෙලාවේ අර එකට වැඩ කරන ඇත්ත එක කටයුතු කරද්දී ආවේගශීලීව හැසිරෙන්නේ නැතුව හැම වෙලේම ඔවුන්ගේ වැරදි අඩුපාඩු පේන එක හරි. ඒ වැරද්ද පෙන්නා දෙන එක ආවේගෙන් නෙමෙයි, මෙතන චුටි අවුලක් තියෙනනේ. මහ ලොකු දෙයක් නෙමෙයි. අපි මේක හදමු. අන්න ඒ වගේ අර ගොඩාක් දුරට ඔබ උත්සාහ දරන්න අනිත් ඇත්ත එක ගනුදෙනු කරද්දී එකට වැඩ කරද්දී ඒ විදිහට ඔබ උපක්‍රමශීලීව ඔවුන්ගේ හිත නොරිදෙන පරිදි ඔවුන්ගේ අඩුපාඩුකම් පෙන්නා දීලා අර ඒ දේ හැමදේම අර සරල ලෙස විසඳා ගන්න. මොකද මේ කාලේ ඒක ටිකක් අතට දෙනවා. මේ නොවැම්බර් 15 දක්වා එක විශේෂයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය යම් කිසියල ඉහළ අයගේ රැකියාව කරන ස්ථානය තුළ හොයවා ව්‍යාපාර තුළ හොයවා ඉහළ අයගෙන් පොඩි පොඩි ගැටලු මතුවෙන කාල පරිච්ඡේදය. ගැටලු මතුවෙන්න හේතු වෙන්නේ ඔබ පොඩ්ඩක් ඔවුන් එක්ක කටයුතු කරද්දී ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර එතරම්ම යහපත් හැසිරීම රටාවක් පෙන්නුම් කරන්නේ නිතර නිතර ඔබ ඔවුන් එක්ක ආරවුල් ඇති කරගෙන හේතු කරන නිසා. විශේෂයෙන්ම දැන් මේ කාල සීමා යම් කිසි ආකාරයකින් ගත්තොත් නීතිමය වශයෙන් ගැටලු ඇති වෙන්නත් ඉඩකඩ පවතිනවා. රජයේ සම්බන්ධ කාරණා තුළ ගැටලු ඇති වෙන්නත් ඉඩකඩ පවතිනවා. නැත්තම් ඔබගේ රැකියා කරන ස්ථානයේ උසස් අයගෙන් ගැටලු ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. ව්‍යාපාර තුළ හවුල්කරුවන්ගේ ගැටලු ඇති වෙන්න ඉඩකඩ පවතිනවා. මේවා ඇති වෙන්නේ ඔබගේ හැසිරීම රටාවෙම ගැටලුවක්. ඒක නිසා ඔබ කරන දේ
නිසි ලෙස කරන්න උත්සාහන ඔබ හැමදේම කල් දානවා. ඒ කියන්නේ කිසිම ඌමනාවක් උනන්දුවකින් තොරව කටයුතු කරනවා, විශේෂයෙන් මේ රැකී රක්ෂා තුළ. ඒක නිසා පොඩ්ඩක් ඒ තුළ පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න. එතකොට මේ දේවල් වළක්වා ගන්න හැකියාව දෙනවා. මේ මහා පරිමාණ දේවල් නෙමෙයි මේවා වැඩියෙන් කියන්නේ. ඒ සුළු දේවල් සිදු නොවෙන්න වග බලා ගන්න අවශ්‍ය නිසා වෙන්නයි මේ කාල සීමා තුළ එක පැත්තකින් ඔබට යම්කිසි ආකාරයෙන් අර වැඩ බලන තනතුරු ඔන්න ඔබේ ඉහළ නිලධාරියා මේ කාල සීමා තුළ අසනීප වෙලා. එහෙම නැත්තම් ඔවුන් මොකරි නිවාඩු ගන්න හේතුවකට මොකක් හෝ කාරණා තුළ ඔහු හෝ ඇය පොඩ්ඩක් මේ කාල සීමා තුළ රැකියා ස්ථානෙ පොඩ ඉවත් වෙනවා. අන්න වැඩ බලන තනතුර ඔහුගේ වැඩ බලන තැන ඔබට ලැබෙනවා මේ කාලේ ඔහුගේ වැඩ බලන. ඒ කියන්නේ ඒ දේ තුළ ආර්ථිකමය ලාභයක් ලොකුවට ලැබෙන්නේ නමුත් දීමනාවක් ලැබෙන්න පුළුවන්. හැබැයි තනතුර තුළ ඔබට පොඩි අර වගකීම් පැවරණ කාල පරිච්ඡේදයක් ඔබේ ඉහළ කෙනාගේ තනතුරේ වගකීමත් ඔබට දරන්න සිද්ධ වෙන. ඒ නිසා පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්නම වෙන. අර කිව්වා වගේ අර උඩින් පල්ලෙන් උත්සාහයක් උනන්දු වෙන්නේ නැතුව කම්මැලිකමට වැඩ කරලා බැරි වෙනවා. මොකද හේතුව ඒ දේ තුළ ඔබ වැඩ පෙන්නුවොත් මේ ලැබෙන කාල පරිච්ඡේද තුළ ඔබට ඒක ස්ථීර කරගන්නත් ඔන්න හැකියාව නොවැම්බර් 15 වෙනි පස්සේ එනවා. අන්න ඒක නිසා මොකද දැන් විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයා තුන්වැනි භාවයට ගමන් කිරීමත් සිදු වෙනවා මේ මාර්තු මාසේ අග භාගයෙන් පස්සේ 2025. අන්න ඒයින් පස්සේ ගොඩාක් දුරට ඔබට ඒ තනතුරු ලාභ තුළ ස්ථීරත්වයක් අත් වෙනවා. එහෙනම් ඒ සඳහා ඉක්මනින් ඒ දේ ලබා ගන්න ඔබ මේ කාලේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබට පැහැදිලි මම මේ කියන දේ මේ කාලේ ඔබට ඒ වගකීම් తాවකාලිකව පැවරනවා. හැබැයි ඒ ස්ථාවර වගකීම් බවට පත් ස්ථාවර ලෙස ඔබගේ තනතුරින් එතකොට අන්න වැටුපනත් වැඩි කරගන්න මේ කාලේ උත්සාහ දරන්න. මොකද සෙනසුරු ගහ තුන්වෙනි භාවයට පැමිණීමත් එක්ක ඔබ ඒ තනතුරු වලට අර ඔසවාගෙන ගිහින් තබන තත්ත්වයට පත්වීමේ ප්‍රබල ප්‍රවණතාවයක් තියෙන නිසා ඒ සඳහා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඔබ තුළ තියෙන වගකීම් දැරීමේ හැකියාව, ඔබට යමක් සූක්ෂම කිරීමේ හැකියාව, දෙන වැඩේ නිවැරදිව කිරීමේ හැකියාව, අනිත් අයව පාලනය කිරීමේ හැකියාව, අන්න ඒව මනාලෙස පෙන්눔 කරන්න බුද්ධිමත්ව මේ කාලේ කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබට ලොකු සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පාතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබට පැවරෙන වැඩ, ඔබ කරන කටයුතු, රැකියාව තුළ හේවා, ව්‍යාපාරය තුළ හේවා, තනි තීන්දුව තියෙන ඒකමතිකව තීන්දුව තියෙන ගන්න පෙළඹෙන්නපා. මොකද මේ වෙලාවේ ඔබ යමක් කරද්දී අනිත් අයත් එක්කත් සාකච්ඡා කරලා ඔවුන්ගෙත් ගත යුතු 100% අනිත් අය කියන දේ කරන්න කියන එක නෙමෙයි මේ හොඳින් තේරුම් ගන්න කියන දේ. මම කියන්නේ ඔබ තීන්දුව තීරණයක් ගද්දී හිතවත් දැනුමක් ඇති උසස් අයගෙන් යම්කිසි සහායක් ගන්න, ඔවුන් සමග ඔබගේ අදහස බෙදා ගන්න, ඔවුන්ගේ අදහසුත් අරගෙන අන්න අන්තිම තීරණය යොමු වෙන යමක් කරලා දෙන්න කලින් නිවැරදි භාවය ඔබත් පරීක්ෂා කරද්දි තව කෙනෙක් ලවත් පරීක්ෂා කරගන්න උත්සාහ කරන්න. වැඩි වශයෙන් මේ වෙලාවේ අර අඩුපාඩු අවම කරන්ද වග බලා ගන්නද ඒ තත්ත්වයන් තුළ ඔබට පුළුවන් මේ කාල සීමා තුළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදෙන්න. මේ කාල සීමා තුළ තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඔබ වැඩ කරද්දි අපක්ෂපාතී විය යුතුමයි. හේතුව අර එක්කෙනෙක්ගේ පැත්තක් ගන්නද නැත්නම් දැන් ඔබ වැඩ කරන තැනදී වුණත් හරි පැත්ත ගන්න තමයි ඔබ උත්සාහ කරන්නේ. තමන් කැමති කෙනාගේ තමන්ට යහව තමන්ට වාසින තීන්දුව තියන ගන්න නෙමෙයි පෙළඹෙන්න ඕනේ. මේ වෙලාවේ පුළුවන් තරම් හැමදේම අපක්ෂපාතීව දකින්න. හැබැයි එහෙම දැක්කා කියලා අර අනිත් කෙනාව පහතර කරන්නත් ඕන්න ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි හැමෝම බැලන්ස් කරන්න ඔබ උත්සාහ කරන්න. අන්න ඒ දේ තුලත් ඔබට මේ කාල සීමා තුළ තියෙන ගැටලු අඩු කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ටිකක් මානසික සුවය නම් චුට්ටක් අඩුයි. පොඩක් කාර බහුලත්වයක් තියෙනවා. අර එක එක්කෙනාගේ ප්‍රශ්න ගැටලුත් තියෙනවා. ඒව හේතු කරගෙන ටිකක් මානසික සුවය අඩුයි, ටිකක් මනස ව්‍යාකූල තත්ත්වෙ පාතිනවා. ඒක නිසාම මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් ඔබ අනිවාර්යයෙන්ම ප්‍රමාණයට හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මානසික සුවය අත් කරගන්න ඔබට හැකියාව පාතිනවා. මානසික ව්‍යාකූලතාවය නැති කරන්න ඔබට හැකියාව පාතිනවා. ඒක හේතුවක් වෙනවා මේ කියන ඔබ අතින් මේ කාල සීමා තුළ සිදු විය හැකියි කියන උපකල්පනය කරන වැරදි අඩුපාඩුකම්, වැරදි තීන්දුව తీන ගැනීම, යම්කිසි ආකාරයකින් නිවැරදි භාවයේ අඩු වැඩ කිරීම, ඒව ඔක්කොම වෙනස් කරගන්නත් හැකියාව පාදනවා. මොකද මේ හේතුව වෙන්නේ මේ කාල සීමා තුළ අර ඔබේ අර මනස පොඩ ව්‍යාකූලව පැවතීම තමා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල සීමා තුළ ටිකක් දේශදේශයන් සංචාරය කරන්න ඔබ දැන් රැකියාව කරන දේ තුළ ඔන්න විදේශගත වෙන රැකියාවේ කටයුත්තක් උඩ නැත්නම් ව්‍යාපාර කටයුත්තක විදේශගත වෙන නැත්නම් ඔබ මේ කාල සීමා තුළ විදේශගත වෙන බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුත්තක් තුළ නැත්නම් රැකියාවක් සඳහා ඔන්න විදේශගත වීමේ සීනේ සැබෑ කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. ඒ දේ තුළ සාර්ථක වෙන ඔබ යන දේ කරගන්න හැකියාව පාදනවා. හැබැයි ඔබ ගිහින් අර අත්‍යවශ්‍ය කාරණාටත් වඩා අර මං කිව්වේ මේ කාලේ හරි ආසයිනේ දකින දකේ දේ මිලදී ගන්න. අන්න යන්නේ මොකද ව්‍යාපාර කටයුත්තක් කරන්න එන ඒ කටයුතු කරගෙන අර අනවශ්‍ය දේවල් ෂොපින් කරලා වියදම් කරගන්නවා. අන්තිමට ව්‍යාපාරෙන් ගිහිල්ලා කරගත්තු දේ තුළ ලාභ නැහැ. ඇයි ලාභය ඔබ වියදම් කරලා ඉවරයි. අන්න ඒ වගේ තත්ත්වයන් ටිකක් පෙන්නුම් කරනවා මේ කාලේ. ඒක තියා මකර ලග්න හිමියෝ ගොඩාක් සැලකිලිමත් වෙන මේ කාල සීමා තුළ වියෙහි දන් තුළ නැවත වාරයක් කියනවා.
ඒවගේ මේ කාල සීමාව තුළ පෞල් ජීවිතය කුටුම්ප ජීවිතය ගත්තහම මේ කාලය අරමං කියවන චුට්ටක් පවුලේ අයගෙන් වුණත් ඈත්වෙලා කටයුතු කරන්න උත්සාහ කරන පොඩ්ඩක් පවුලෙන් ඈත්වෙලා තමන් තනියම ඉන්න ගෙදර හිටියත් ඔය කාමරේලා පැත්තරේලා තනියම ඉන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. ඒකට හේතු වෙන්නේ අර මං කිව්වේ ඔබට අර රැකියා කරන ස්ථානයේ අය වුණත් ව්‍යාපාර කරන ස්ථානයේ අය වුණත් අර නුරුස්සන ස්වභාවයත් නේ. ඒ වගේම තමයි පවුලේ අයවත් ඔබට පොඩක් නුරුස්සන ස්වභාවයක් නම් තියෙනවා. ඒක වැඩි කාලයක් තියෙන තත්ත්වය නෙවෙයි తాවකාලික තත්ත්වයක්. ඒ හේතු කොටගෙන ඔබ වැඩි වශයෙන් තමන් කඩ තනියම කරගන්න උත්සාහ කරනවා. හැම වෙලෙම ටිකක් කේන්තියෙන් වැඩ කරනවා. පොඩ්ඩ බැරින්න බෑ ඔබ කේන්ති අරගෙන ඔය දෝෂාරෝපණ එල්ල කරන්න අර කියන්නේ කොස්සලංගෙන් මැස්ස යන්න බෑ කියලා. අන්න ඒ වගේ තත්ත්වකින් තමයි මේ කාලට කටයුතු කරන පෞද්ගලිකයෝ. ඒක නම් පොඩා වෙනස් කරගත යුතුයි. ඉවසීම ප්‍රගුණ කරගත යුතුම කාල පරිච්ඡේදයක්. හැබැයි මේ කාල සීමා තුළ ඔය යම් කිසි ආකාරයකින් ඔය සැමියා බිරිඳ කියන කාරණා තුළ සම්බන්ධතාවයට සම්බන්ධතාවේ පළුදු විය හැකි කාරණා සිදු විය හැකි කාල පරිච්ඡේදයක්. ඒක නිසා චුට්ටම් මේ කාල සීමා තුළ අර ඉවසීමෙන් කටයුතු කිරීම වගේම අනිත් පැත්තෙන් දෙදෙනාව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. මොකද හැඟීම් පරස්පරතාවයන් මතුවෙන්නේ ඉඩකඩ පාදෙන ඔය සහකාරියෝ සහකාරියන් අතර. අන්න ඒක නිසා මම ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරන මකර ලග්න මේ මාසය විශේෂයෙන්ම නොවැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ ඔය ප්‍රේම සම්බන්ධතාව උනග ගත්තත් එහෙමයි, ආදර සම්බන්ධතාව ගත්තත් එහෙමයි, සැමියා බිරිඳ විවාහ ජීවිතය ගත්තත් එහෙමයි, එතනදී පොඩ්ඩක් අර දැන්ට පවත් අයන තත්ත්වයන් තුළ පොඩි පොඩි නොගැලපීම් මතුවෙන, ඉස්මතුවෙන්න, පරස්පරතා මතුවෙන්න, අදහස් නොගැලපීම් මතුවෙන්න හේතු කාරණා දෙනවා. ඒවා හේතු කොටගෙන ප්‍රශ්න ඇති කරගන්නා වෙනුවට කතා කරලා ඒ අදහස් ගලපා ගන්න, දෙදෙනා තුළ තියෙන දේවල් තුළ පරිත්‍යාගිර දෙත් වැදගත්න මේ බැඳීම් තුළ. තමන් පරිත්‍යාගශීලී වෙනවා සහ එක දැනගදී අනිත්යන් සහකාරය සහකාරියගේ කටයුතු තුළ. අන්න ඒ වගේ මේ වෙලාවේ බුද්ධිමත් තීන්දුව තීරණ ගන්න වග බලා ගන්න. හැබැයි මේ කාලේ ඔය යම්කිසි ආකාරයකින් මගේ සැමියාගේ පාර්ශ්වය නැත්නම් බිරිඳගේ පාර්ශ්වය තුළ ගොඩාක් දුරට අර මුණ ගැහෙනවා කට්ටිය යන තැන්වලදී, මේ මුණ ගැහෙන අය ඔබට යම්කිසි ආකාරයෙන් වාසිදායක දේවල් ඔවුන්ගෙන් සහාය ලැබෙන තත්ත්වයක් වෙන. එහෙනම් තමන්ගේ සහකාරය සහකාරිය පදනම්ව හොඳ සම්බන්ධතා ගොඩනගින්න, ඒ හොඳ අය අඳුනා ගන්න, උසස් අය අඳුනා ගන්න, ඔවුන්ගෙන් උදව් උපකාර අදහස් ලබාගෙන ඔබේ ජීවිතයේ දියුණුවට ඉදිරියට වැඩ කරගන්නත් හේතු කාරණා ඉදරන. ඒ නිසා ආයේ තත්ත්වයන් තුලත් ඔනේ ඔවුන් දැන් ඔබ සහකාරය සහකාරියගේ නෑදෑයන් මුණ ගැහෙන්න යද්දී ටිකක් අකමැත්ත ප්‍රකාශ කරන්න යන්න එපා මේ කාලේ. අන්න යන්න ගිහාම මුණ ගැහෙන අය නිසා ඔබට වෙනදට අවාසි වෙන්න ඇති. මේ කාලේ ගොඩක් වාසිදායක දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අර ආලය සම්බන්ධ කාරණාත් කියපු නිසාවෙම ආදර සම්බන්ධතා තුළ අර පවතින ආදර සම්බන්ධතා තුළ අර කියපු වගේ අදහස් නොගැලපීම් පරස්පරතා මතුවෙන ඉඩකඩ පවතිනවා. ටිකක් එහෙමෙන් දෙදෙනා අතර පොඩි පොඩි මතභේදාත්මක තේර දේවල් එන්න ඉඩකඩ පවතිනවා. හැබැයි ඒවා දුරදිග නොයන්න වග බලා ගන්න ඕන. මොකද හේතුව මේ සුළු කාරණා මහා ලොකු දේවල් නෙමෙයි. හැබැයි ඒවා ඕනටට ඔලුවට අරගෙන ඒවා දුරදිග යන තත්ත්වයට පත් කරගන්නයි ඔබ පෙළඹෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මෙල ඉවසීමෙන් කටයුතු කරන්න. අනිත් කෙනා කේන්ති කියලා කතා කරන වෙලාවට එක්කෙනෙක් නිහඬ වෙන්න වග බලන්න. මේ කාලේ මකර ලග්න මියා පුළුවන් තරම් නිහඬව ඉන්න උත්සාහ කරන්න. ඒ ගැටලුව මතුවෙනවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ප්‍රශ්නයක් ඇති වෙනකන් ඉවත් වෙන්න උත්සාහ කරන්න. හැබැයි මේ අලුතින් ආදර සම්බන්ධතා නම් මේ කාලේ ඇති වෙනවා පුදුම විදිහට. ඒක ඇවිල්ලා අද ඇති වෙනවා, හැබැයි හෙට නැති වෙනවා. හරි ෂණිකයි. ඒ වගේ තත්ත්වයන් තුළ හිත තැන් තැන් වල යනවා. හැබැයි නිතර يعني හරි ෂණීන් ඔබට නොගැලපීම වුන් තුළ දකින්න. අන්න ඒ වෙලාවේ ඔබ ඒක අතරින්ද දෙපාරක් හිතන්න. ඒ නිසා මේ වෙලාවේ නිතර සම්බන්ධතා ඇති වෙන අලුතින් ඒවා බිඳෙනවා. ආය අලුතෙන් ඇති වෙන ඒ වගේ පොඩි පොඩි තත්ත්වයන් තියෙනවා. හැබැයි මේ ඒ වගේ දේවල් එතරම්ම ගණන් ගත යුතු දේවල් නෙමෙයි. හැබැයි ඒවට කාලය විඩංගු කරන්න ගිහිල්ලා අර වැදගත්කමක් නැති දේවල් නිසා වැදගත්කමක් තියෙන දේවල් නැති වෙන ඉඩ කරපද. ඒ නිසා ඔය තරුණ තරුණ විශේෂම කියන්නේ ඔබ රැකියාවල් කරන අය වෙන්න පුළුවන්, අධ්‍යාපනය ලබන අය වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් හෝ මොකක් හෝ දෙයක් කරන අය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට බාධා ඇති කරන්න මේ නිතනිත ෂණීන් ඇති වෙන නැති වෙන සම්බන්ධතා හේතුවක් කරගන්න එපා. මොකද හේතුව ඒවට කාලය විඩම් කරන්න ගිහිල්ලා ඔබට අර වැදගත් ලෙස කටයුත්තක් කරන්න තියෙන කාලය අහිමි කරගන්න හේතු කාරණා ඉදෙන නිසා මම මේ දේ කියන. ඔබට පැහැදිලිද මොකද්ද මම කියන උත්සාහ කරන්න කියලා? කාලය නිකන් අර නිදහසේ ඉන්න නිකන් ඉන්න කාලය ගත කරන්න ඒ වගේ දේවල් එක කතා බහ කරන්න මෙහෙම මිනිස්සුන්ට යම් කිසි ආකාරයකින් හරි කෙනෙක් හඳුනා ගන්න අනිවාර්යයෙන්ම දැන් එකපාරම අර දැක්ක ගමන් ආ චිත්‍රපටි වල වගේ හරි කෙනාව හඳුනා ගන්න බෑනේ. එහෙම මෙන් ඔය එන්නේ නැනේ මෙසේජස්. එහෙනම් ඔබ ආශ්‍රය කරලා බලන්න ඕන. ඒක කිසිම ගැටලුවක් මම කියන්නේ නැහැ. ඒවා ඕනට වඩා අනවශ්‍ය දේ දුරදි ගියන්නේ ඔබේ චරිතයට හානියක් වෙන දේ. නැත්තම් ඔබේ වැඩකට තුළ බාධා වෙන දේ දුරදි ගියන්ද ගෙනියන්න උත්සාහ දරන්න එපා කියලායි මම මේ පුන පුනා කියන්නේ. ඒ නිසා ඒ පැහැදිලි ඇති මම කියන දේ ඒ දේවල් තුළ ඔබ බුද්ධිමත්ව බැඳින් තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ආදර සම්බන්ධතාවයක් විවාහයකට යන්න යහපත් කාලයක් ඉදිරියේදී එනවා. තව පොඩි කාලයයි මේ මෙච්චර කාලයක් ඉවසීම එක තව මාස 6ක් ඉවසන්න පුළුවන්. අන්න ඒයින් පස්සේ ඒකෙන් ටිකක් උත්සාහ දරන්න ඔබට හැකියාව දෙන එතෙක්
අර උරුමක්කාරය ලැබෙනතුරු කරුමක්කාරන්ට අසු වී අර මේ කාලේ තියෙන යහපත් ප්‍රතිකඩ අහිමි කරගන්න උත්සාහ කරන්න බෑ. මොකද මේ කාලේ උපරිම උත්සාහ කරන අධ්‍යාපන වශයෙන් ඉදිරියට යන්න, උපරිම උත්සාහ කරන වෘත්තීය තත්ත්වයන් තුළ ඉදිරියට යන්න, ව්‍යාපාර තුළ ඉදිරියට යන්න. මොකද මේ කාලේ ඒවට හොඳ අත්විවරමක් දාගෙන ඒ දේවල් වල අත්දැකීම් ලැබමින් පොඩ්ඩක් ඇද වැටෙමින් ආය නැගිටෙමින් යන්න ජීවිතේ. කියන්නේ ජීවිතේ වැටෙන්න තෝරන අපි සමහර පාඩම් ඉගෙන ගන්න. අන්න දැන් ලබන මාර්තු පස්සෙන් පස්සේ යහපත් කාලයක් යෙදී ඒකට හොඳ ස්ථාවරයක් හදාගන්න මේ කාලේ අත්දැකීම් ලැබිය යුතුයි. ඒවා ගැන ඔබ හොඳට වැඩ කටයුතු කර යුතුයි, මහන්සි යුතුයි. අන්න ඒවට වැඩි වශයෙන් කාලය යොදලා අර අනවශ්‍ය දේ ගැන මේ කාලේ ටිකක් යොමු වෙන එක අඩු කරගන්න. මොකද මම පොඩ්ඩක් වැඩි වශයෙන් මේ බැඳීම් ගැන කිව්වේ වෙන ලග්න වල, එහෙම කිව්වේ නෑ මකර ලග්න හිමියන්ට කිව්වේ. අර හොඳ කාලයකට ලෑස්ති වෙන්න ඔබට කාලය තියෙදි ඒවා වැරදි දේවල්ට විඩංගු කරන්න යන්න එපා කියලා මම කියන්නේ. ඒකයි හොඳට පැහැදිලිව මතක තියාගන්න. ඒ වගේම මේ කාල පච්චද අධ්‍යාපන කරනකොට අධ්‍යාපනික වශයෙන් උත් මේ කාලේ උත්සාහය උනන්දුව ටිකක් අඩුයි. එහෙමෙන් ඔය පාසල් යන වයසේ පාසල් කට් කරන්න, ක්ලාස් කට් කරන්න, විශ්වවිද්‍යාලයේ ලෙක්චර්ස් කට් කරන්න, ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒවා මග හරින්ද. ඒ නිසා ඒවා කරන්න යන්න එපා. මොකද මේ කාලේ උපරිම දේ ඒක මට වැඩන්නේ, අද පාඩම් මට වැඩන්නේ, මම අද ගෙදරටලා ඉන්නවා. අන්න ඔය වගේ දේවල් නිතර නිත දැකෙන හරි කම්මැලිකමක් දැනෙනවා අධ්‍යාපන තුළ. ඒ නිසා එහෙම කරන්න යන්න එපා. මොකද මේ කාලේ ඔබ ඉගෙන ගන්න දේ තුළ ඔබට ප්‍රතිඵල ඉදිරියේ ඉතා පැහැදිලි. මොකද මේ කාලේ ඉගෙනීමට ඔබ යොමු වෙනවා කියන්නේම ලොකු වාසනාවක්. මොකද මේ කාලේ ඉගෙන ගන්න දේවල් ඔබේ ජීවිතේ පෙරලියක් කරනවම ඉතා මාස 6කින්. ඒ මාස 6 ගියar පස්සේ මේක හොඳට ලියලා තියාගන්න. මම කියපු දේ මතක් වේවි. හැබැයි බැරි වෙලාවත් ඔබ මේ දේවල් වල බාධා කරගෙන මේ දේවල් හරියා කරලා තිබෙන්නේ නැත්නම් ඔබට පසුතැවීමක් තියෙන. හැබැයි මේ දේ අහලා නෑ මම කොහොමරි මේ ටික කොහොමරි අදගන්න තව මාස 6නේ කියලා අදගත්තොත් ඔබ එදාට සතුරු වේවි. එදාට මට බැනලා අද මට බැනලා එදාට මං ගැන යම් කිසි ආකාරයන්නේ මේ මිනිස්සු කියපු නිසායි මම මේ දේවල් කරේ කියලාවත් හිතේවි. ඒක නිසා මේ කාලේ අධ්‍යාපනයට කුමන හෝ තත්ත්වයක් තුළ බාධා වෙලද කරන්න එපා. මොකද මේ කාලේ ඔබ ඉගෙන ගන්න දේවල් ඔබගේ ඉදිරි ජීවිතේ ඉතාමත් ප්‍රබල සංදිස්ථානයක් තියෙනවා. වෘත්තියක් වශයෙන් හෝ වේවා, ව්‍යාපාරයක් වශයෙන් හෝ ඔබ කරන කියන දේ තුළ ඔබේ ආර්ථික ස්ථාවරත්වය සකසා ගන්න අද ඔබ ඉගෙන ගන්න දේ වැදගත් වෙනවා. නැත්තම් පසුතැවීම තමයි තියෙන නිසා හොඳට මතක තියාගන්න. ඒ තත්ත්වයන් තුළ අධ්‍යාපනක වශයෙන් ඔබ කුමනද පාසල් යන කෙනෙක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල යන කෙනෙක් වෙන්න පුළුවන්, වෘත්ති අධ්‍යාපනය හදාන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබ මොකක් හෝ උසස් වීමක් බලාපොරොත්තු වෙන මොකක් දෙයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැම දෙය තුළම අධ්‍යාපනයට මූලිකත්වය දෙන්න උපරිමයෙන් වග බලා ගන්න මේ කාලේ. ඒවට වෙන යම් කිසි ආකාරයෙන් බලපෑම් අඩු කරගන්න උත්සාහ දරන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ තමයි මේ මාසෙ ගෙවෙන්නේ. මේ හැම දෙයකම අර මානසිකව යම් කිසි ආකාරයෙන් ඔබ තුළ තියෙන ව්‍යාකූල භාවය හේතු කාරණා දෙනවා. එනිසා අර මම මුලින් කිව්වා වගේම මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් තමන්ට හැකි පමණින් කරලා ඔබ ඒ දේවල් වෙනස් කරන්න. ඒ දේ තුළ ඔබට පුළුවන් ඔබේ කේන් සටහන් තුළ මොනතරම් අපලකාරීතාව තියෙන්න පුළුවන්. මේ දැන් මම මේ කියන දේ තුළ වැඩි වශයෙන් සුබයි අසුබ දේවල්ට වැඩිපුර හයිලයිට් කරලා කිව්වේ ඒ දේවල් වෙනස් කරගන්නේ. හැබැයි සමහර ඔබේ පුද්ගල කේන් සටහන් පීරීම තුළ මේ කියනට වඩා ඉතා සුබ වෙන්න පුළුවන්. හැබැයි සමහරට ඒ තියෙන තත්ත්වයන් තුළ අසුබ වෙන්න පුළුවන්. හැබැයි ඔය කුමන තත්ත්වෙ තිබ්බත් අසුබ කියන දේ සීරසියක් නැති කරගන්න මේ පිළියම් පිළියෙත් ඔබට ඉවහල් වෙනවා. ඒ නිසා ඒවා කරන්න උත්සාහ කරන්න. ශරීර සෞඛ්‍ය ගැන කතා කරමු මේ කාල සීමා තුළ. ශරීර සෞඛ්‍ය තුළ සෙම් රෝග, පීනස් රෝග ටිකක් වැඩි වෙන්න ඉඩකඩ පවතිනවා. ඉරු ආරදයේ තත්ත්වයන් තියෙන ඒවා වැඩි වෙන. නිතර හිසේ කැක්කුම, මේ ඇස් රතු වෙනවා, ඇස් වලින් කඳුළු වෙනවා. ඔන්න ඔයගේ තත්ත්වයන්, සෙම සම්බන්ධ තත්ත්වයන්, ඒ වගේම පෙනහළු රෝගී තත්ත්වයන් නැති වෙන ඉඩකඩ පවතින නිසා ඔය දුම්පානය කරන අය ඉන්නවනම් මේ කාල සීමා තුළ ගොඩක් ප්‍රවේශම් වෙන්න. මේ කාලේ ඔය පෙනහළු රෝගී තත්ත්වයන් උත්සන්න වෙන ඉඩකඩ පවතිනවා. ඒවා SMS ඒවා නෙමෙයි. එනිසා ඒවා දුරදිග යන්න කලින් දැම්මම නිසි වෛද්‍ය උපදෙස් පාතලා ඒ දේවල් ඔබට සෞඛ්‍ය හානිය නොවන විදිහට ඒ පුරුදුලින් මිදෙන්න උත්සාහ කරන. මොකද ඉදිරිය ඒ පැත්තෙන් නම් හොඳ යහපතක් නෙමෙයි උදා වෙන්නේ ඔබ ඒ වැරදි පුරුදු මත ජීවත් වුණොත්. ඒ නිසා උත්සාහ කරන්න ඒ වලින් මිදෙන්න. තවත් පැත්තෙන් ගත්තාම මේ කාල සීමා තුළ ඔය ශාරීරික කුෂ්ඨ රෝගී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම ඔය පාදාශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයක්, ඒ තුළ නියපොතු ආශ්‍රිතව නිතර නිතර තුවාල ඇති වෙන්න, ඒ කියන්නේ මේ අනතුරු වෙලා එන තුවාල නෙමෙයි, ඔය නියපොතු වල ආස්සේ ඔය ආසාදනතා ආසාත්මිකතාවය ඇවිත් කියලා කඩලු මතුවෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒක නිසා තුට්ට මේ කාලේ පිරිසුදු භාවය ගැන ටිකක් වැඩි වශයෙන් හිතන්න උත්සාහ කරන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ තමයි මේ මාසයේ ගෙවෙන්නේ. කලබල විය යුතු නැහැ. මේ හැමදේම කිව්වේ කාලය ගත්තේ ඔබට අර කියවේතු තැන් ටිකක් වැඩි කරන්න. මොකද ඒව තුළ ඔබ වෙනස් කරන්න. ඒක නිසා කලබල වෙන්න එපා. මකර ලග්නමියන්ට පෙනිපෙනි ළඟ ළඟම තියෙන යහපත් කාලය උදා වෙන්න. ඉතාමත් සුවිශේෂී කාලය. ඉතින් මේ කාල සීමාවලට නිසි ලෙස නිවැරදි ලෙස මූණ දෙන්න. ඔන්න දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න. මේ අර කිව්වාගේ සංක්‍රාන්ති කාලය. ඒ රාෂ්ට්‍රකයක් අවුරුදු 8ක විතර ගෙවිලා ඔන්න ජීවිතේ යම් කිසි ආකාරයකින් සැනසීමකට සැහැල්ලුවකට යොමු වෙන්න ඔන්න මෙන්න තියෙන කාලේ. හැබැයි අර ඒ කාලේ තමයි අර මම කිව්වේ ටිකක් අර අපහසුකතා විටෙන් විට ඇති විය හැකි කාලේ. ඒ නිසා ආගම දහම රණුව ලැබිව කටයුතු කරන්න, මේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න ජීවිතේ ජය ගන්න. මකර ලග්න හිමියන්ට
එන්ඩ එන්නම පියවරෙන් පියවර යහපත් කාලය තම උදාවෙන කලබල විය යුතුනේ. ඔය සුළු සුළු තත්ත්ව වෙනස් කරන්න ඔබට ජීවිතය ජය ගන්න මේ ඔක්තෝබර් මාසය සියරසිය සුභ මාසයක් කරගන්න ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න පුරුද්දක් කරන්න. මේක ඇයි හැමදාම කියන්නේ? හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට්ට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඊය ෆෝන් එකක් අරගෙන මේ YouTube එකෙන් හරි කමන්නේ, මේ සූ ටීවී වල තියෙන ඉතාලි නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න, ඇස් දෙක වහගෙන ශ්‍රවණය කරන. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා. රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුළ ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ. ඒ දේ තුළ ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කියවෙන තින්ද. මේ දේ තුළ ඔබේ මනස තුළ තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුළ ඔබ කරන දේ තුළ ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න බැරි ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය. ඒක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසම්බිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්ක අසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසම්බිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන්න සලස්සන්ද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන්න සලස්සන ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඔය ගෙදරට හදිය හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රස කියනවනේ. ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු. මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුළ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන එක නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමුනට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝන් එකෙන් හරි දාලා තියෙන. ඒ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවනම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්නේ ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසා වෙන්න ඒ දේ කරන්න. ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න ඒ දේ තුල කතරදෙමියන්ගේ පිහිටය තුල මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරොත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසර නහදි සමහර දෙවින්දා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ. ඔබට හැකි අඟහරුව දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දානමාන කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයගේ. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුළ ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුපුරුදු පරිදි රමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න
ඔක්තෝම්බර් තුන්ගනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදාගන්න. ඒ ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්න කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ගට කීපයක් මං කියන්නක්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයකන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් විදිහට මේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන්වරක් පෙරාගත පිරිසුදු දිගටින් තුන්වරක් පෙරාගත් පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු රෙදිකඩක් බෝධියේ ඉදිරියේ එරලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේ මතරදී ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමෙති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලය බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සමන් කෝප් එකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවන එක. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ. හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එහෙම අපහැදිලි තැනක් කියලා නම් අර මම කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න. නැත්නම් පෞගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකිය අය තමන්ට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරත් ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න. ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් පළවෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව තමන්ට හැකියවමනේ පිරිසිදුනා. ඊට පස්සේ තමන්ගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන් රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ ගෙදර වෙන කෙනෙක් ලවහරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා ඊට පස්සේ සකස් කරන කිරිබත මේ වෙලාවේ මී පැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන ඇස්තමේන්තුවක් කියන්නේ මෙහෙම ඔබට කියන්නේ ආවට කියන්නේ මේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන් මහනයි ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ වනායි ගමනාගමනට එතකොට අපිට යම්කිසිකට ඖෂධ වෛද්‍ය උපදේශ ප්‍රතිකාර වලට අවශ්‍යයි අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකරි කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසයේ සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල් ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී මේ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වග බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසියකට ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙතද යන්නේ මම මේ ඔබට මේ යම්කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්නට ඒ කිව්වේ අපේ පිළියම පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන සූර්ය උදා නැගෙනහිර දිසාවෙන් සමහරවිට මේ ඉන්න තැන් වල හැටිය සූර්ය උදාව පේන්නේ කමක් නැහැ නැගෙනහිර දිසාවට
යම් කිසි ආකාරයෙන් ඒ දිසා බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කරලා තියෙන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ, මේ ලෝකයේ යම් කිසි ආකාර ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ, සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා, සාධාරණ ව්‍යාපාර, සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියරඩා ඉහලින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව, ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු, අනතුරු, එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැහැ ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න, මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවියෙන් ඉඳන් විශාල ජීවිය දක්වා, එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට අර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා. ගොඩාක් ඉන්න මේක කාලයත් සිමරසන ආහනාපය අද නම් ඔබ මේකට සටහන් අහන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ. ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක්, ඉතා වටිනා හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වෙනවා වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් ආන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට, එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්න ඉන්න සත්වෙකුට, අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ. ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි, උදේසන 10ට ඉඳලා කන එක නවත්තනවා හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ, පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි, අපි නිකන් දැන් අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල්, අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා, අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබලත්වයක්, ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත්වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අය යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි, අපල උපද්‍රව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි, කාලයක් තිස්සේ ඔබ මේ කරා යද්දී කාලය ගත වෙද්දී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වයට ළඟාවෙයි. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා වට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා, මේ දේ තුළ මං සාර්ථකත්වයට ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න, මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වියුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුනිදට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල, ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගී වෙන්න හැකිනම් සහභාගී වෙන්න, සිකුරාද දවස්වලට දිවසප්සද වන්දනාව, දිව හෘදේ වන්දනාව කරන්න. හැම වෙලෙම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දනංගින්. ඔබට ප්‍රශ්නයක්, කරදරයක්, සතුටක්, කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලෙම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි, ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස, ඒක උදේ නැගිටිටකම හවස රාත්‍රී නිඳර පෙර
ඒක උච්චාරණ කරන කෙටි යාඥාවන්නේ. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත ළඟා කරගන්න. ඒ වගේ මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරු දසා ගෙවන අය, නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය, මහා සන්තියාගු මුනිතුමාට, ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනිතුමාට බාරහාර වෙන්න, ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න, ඔබට ඒ දේවල් වලින් කැළවෙන්න, ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නා. රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මකව ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.